කිව්වම ගොඩක් අයට මතක් වෙන්නේ පියාසරණ එහෙම එහෙ ඇවිදින හැමතැනම විවිධා විවිධාකාර වර්ණ තියෙන ජීවි කොට්ටාස. ඒත් අපිට එදිනදා ජීවිතේ හැමදාම උදව් කරන නිශ්ශබ්ද ජීවීන් වර්ගය කොට්ටාසයක් කියන්නේ. ඒ ඇවිල්ලා අපේ ශාක බෙල්ලන් විල අභය භූමිය අපිට දැක බලා ගන්න පුළුවන් මාංශ භක්ෂක ශාකයක් ගැන තමයි අද පුංචි ඔයාලට මම කියන්න යන්නේ. මේ ඇවිල්ලා මොනරැස්ස ශාකයක්. ලංකාවේ මොනරැස්ස ශාක ගත්තම විශේෂ 15කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. එතකොට ඇයි මේ ශාක මාංශ භක්ෂක වෙලා තියෙන්නේ? ඇත්තටම කිව්වොත් මේගොල්ලෝ ජීවත් වෙන්නේ හරිම තරඟකාරී පරිසරයක. මේගොල්ලන්ට පෝෂණය ලබා ගැනීම සඳහා මේගොල්ලෝ මහත් සටනක යෙදෙන්න වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලොන්ගේ නයිට්‍රජන් අවශ්‍යතාවය සපුරා ගැනීමට මෙම මාංශ භක්ෂක ශාක කෘමීන් කුඩා ජලජ ජීවීන් ආහාරයට ගැනීම සඳහා අනුරාධනය වෙලා තියෙනවා. පුංචි ඔයාලා හොඳට ළඟින් නිරීක්ෂණය කරොත් මෙම චූටි එම සත්වයන් අල්ලා ගැනීමට හැඩ ගැසුණු ශාක කොටස් පවා ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන්. මේවේ පුංචි කහපාට මල් පිපෙනවා. මේගොල්ලොන්ට දකින්න ලැබෙන්නේ මේ මොනරැස්ස ශාකය හැඩ ගැහිලා තියෙන විදිය. මෙම පත්‍රිකා අතරින් තිබෙන මෙම උගුල් වැනි ව්‍යුහවලින් තමයි මෙම ශාකය කෘමීන් සහ කුඩා ජලජ ජීවීන් ආහාරය සඳහා අල්ලගන්නේ. ඉතින් මෙම ජලජ පරිසර පද්ධතිවල තවත් විශේෂ ශාක ගණනාවක් ඕගොල්ලොන්ට දැක බලා ගන්න පුළුවන්. මානෙල් විශේෂ, ඕළු විශේෂ, ඒ වගේම තව ආක්‍රමණික ශාක විශේෂ රසක් මෙම ශාක පද්ධතිය සහ මෙම ජලජ පද්ධතිය තුළ ඕගොල්ලොන්ට දැක බලා ගන්න පුළුවන්. මේ ඉන්නේ යෙලෝ බැක්ස් ටේල් කියන තැම්සල් ෆ්‍රයි. එහෙමත් නැත්තම් ඉරටුකූරා. මෙයාලගේ කහපාට ඉටි වගේ තියෙන ඇබ්ඩොමන් එක හින්දා තමයි යෙලෝ බැක්ස් ටේල් කියන නම ලැබිලා තියෙන්නේ. මේගොල්ලෝ තනකොළ සහ පඳුරු අතර වගේ ඉදි කැමෝෆ්ලාජ් වෙන්න ලේසි වෙන්න තමයි දේහයේ වර්ණය හැඩ ගැහිලා තියෙන්නේ. ඒ වගේම ඩ්‍රැගන් ෆ්ලයිස්ල වගේ නෙවෙයි මේගොල්ලන්ගේ ඇබ්ඩොමන් එක නම් වෙන් වෙලා පේන්නේ නැහැ. ඒ වගේම මේගොල්ලන්ගේ හිස තැඹිලි තඹරු පාට ගන්නා අතර ඒගොල්ලන්ගේ මුහුණ කහපාටයි. මේ ඉන්නේ සයිකි කියන බටර්ෆ්ලයි. මේ සමනලයාගෙත් ගැහැණු සහ පිරිමි සමනලු දෙන්නම එක සමාන පෙනුමක් ගන්න අතර මේගොල්ලන්ගේ පියාපත් දෙකම තරමක් වෘත්තාකාර වෙනවා. මේ සමනලු සම්පූර්ණයෙන් සුදු පාටයි. හැබැයි මේගොල්ලන්ගේ බිනිස් වල ඉහළ කෙළවර කළු පාට ස්පොට්ස් දකින්න ලැබෙනවා. මේගොල්ලෝ සාමාන්‍යයෙන් තනකොළ මට්ටමේ වගේ තමයි ඉන්නේ. අඩි දෙකකට වඩා උඩට එන්නෙම නැහැ. මේගොල්ලන්ගේ හොස්ට් ප්ලාන්ට්ස් ගැන කතා කළොත් අද අපිට මේ වෙට්ලැන්ඩ් එකේදී දකින්න ලැබුණු ප්ලාන්ට්ස් වලින් බල්ලඹ, රන්මානිස වගේ ශාක මේගොල්ලන්ගේ හොස්ට් ප්ලාන්ට්ස් විදිහට සැලකන්න පුළුවන්. මොත්ස්ලව දැක්ක ගමන් සමනලයේ කියා රැවටෙන්න පුළුවන්. හැබැයි මේ සලබෙයින්ට සමනලින්ගේ වෙනස් ලක්ෂණ ගොඩක් තියෙනවා. සලමයගේ දේහයත් අනිත් කෘමීන්ගේ දේහයන් වගේම හිස උරස උදරය කියලා ප්‍රධාන කොටස් තුනකට බෙදෙන තමයි තියෙන්නේ. මෙයාලගේ ඔළුවේ තියෙන ඇන්ටනා දෙක කූරක් වගේ තියෙන්න පුළුවන්, එහෙම නැත්නම් අණාවක් වගේ බෙදලා තියෙන්නත් පුළුවන්. හැබැයි ඔයාලට මතක ඇති සමනලුන්ගේ ඇන්ටනා වලට තියෙන ඊට වඩා වෙනස් ජනරි මහත ගොල්ෆ් කිට්ටක් වගේ හැඩය. මීට අමතරව සලමයින්ගේ දේහය ගත්තම සමනලුන්ට වඩා මහත තර ස්වභාවයක් පෙන්වනවා. දේහේ පුරාම කෙඳි වගේ හෙයාස් ගොඩක් දකින්නත් පුළුවන්. සලමයින්ගේ පියාපත්වල සමනලුන්ට සාපේක්ෂව විශාල කරපුතු එහෙම නැත්නම් ස්කේල්ස් අඳුරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මෙයාල කොහරි දැනක වහලා ඉද්දි පියාපත් දිග අරගෙන තමයි ඉන්නේ. සමනලු දවල් කාලයේ වැඩිපුර දකින්න හම්බුනාට සලමයින් සාමාන්‍යයෙන් හවස් සහ රාත්‍රී කාලයට තමයි ක්‍රියාශීලී වෙන්නේ. ඒ දවල් කාලයට හැසෙන සලමයොත් ඉන්නවා. එයාලි කියන්නේ දිවාසරි සලමයින් කියලා. මේ සලමයින්ට තියෙන්නේ සම්පූර්ණ ජීවන චක්‍රයක්. මොවුන්ගේ දලබුවන් හදන කෝෂයට අපි කියන්නේ කොකෝන් එකක් කියලා. ඒක වටේම පුංචි සිල්ක් තන්තු වලින් ආවරණය කරලායි හදන්නේ. සමනලොන්ට වගේම සලමයින්ටත් බිත්තර දාන විවිධ වර්ගයේ ධාරක ශාක එහෙම නැත්නම් හොස්ට් ප්ලාන්ට් තියෙනවා. ඉතින් ඊළඟ පාර සලමේ දැක්කම අපි අද කතා කරපුවා පරීක්ෂා කරලා බලන්න ඔයාලටත් පුළුවන්.